Kulumbu Dali Pare Piti, Tama Pakshi Mulastanator, Adu Dasan, a feminine elicited, Pakshi Mahalekam, Dasir Jaisekaram Hata, Sri Lanka Nidhas Pakshikankin, Illi Makaratibuna. Enu Dasir Jaisekaram Hata Tulupirisak, Pakshi Mulastanator, feminine, E. Dorukulivurta Kramin, Eater Atavimata Utsadarati Minaba. Eat Samakum Kalakari Tatua Katibuna. මේ වසමේ ටීම් දෙකක් ඇවිල්ලා ගහ ගන්නවා කියලා අපිට තොරතුරු දෙනවා. ඒ සම්බන්ධව පැමිණිලි දෙනවා. එතකොට මේක ගහ ගන්න දීලා අපිට පැත්තක වෙලා ඉන්න ගහගන්න. මේක ආණ්ඩුවට කඩේ යමක් නෑ. අපි කරන්නේ අපි පොලිස් ජොබ් එක. ඔබ වෙන පොලිසිය පැමිණිල්ලක් දානවා. අපි ගහ ගන්න. ඔබතුමා ගෙට කඩන් යන්න දෙනවා. ඒ කිය කවුරු හරි කඩන් ඉඳලා අපි බලන් ඉන්න ඕනේ. නෑ නෑ උසාවි නියෝගයක් තියෙනවා. උසාවි කඩ යන්න කියලා නියෝගයක් තියෙනවා. කඩ යන්න නැතුනාර පහලකම් වැඩි රයිට් එක නෑ. ඒක තමයි සියල්ල දෙකසේ නීතිය සලකන්න ඕනේ. ඈ මෙතන සියවනා අපිට වෙනවනේ නීතිය බලන්නේ ඒක ඔබතුමාට මත පුර නිගමනයකට ඇවිල්ලා නේද ඔබතුමා අපි ඇවිල්ලා පොලිසියට ලැබෙන පැමිණිල්ලෙන් පැමිණිල්ල අනුව අපි ක්‍රියා කරන්නේ හැබැයි දැන් අධිකරණයේ නියෝග පවා හැඩ්ලුව ලක්කලා අධිකරණ තපාසන අපේ බාලෝ කිසිලක් නැහැ ඔබතුමාලා හොඳයි ඔබතුමාලා ඔය විදියට දෙපාර්ශ්වයටම රාජකාරී කරනවා නම් මත් පැහැදිලි වෙන්නේ ජනතාවට මුළු 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 රටම වේදනා වෙන්නේ කියලා තේරෙනවා ඔබතුමාලාට යතුරක් තියෙනවද මේක අරගෙන යන්න ඔව් ජයසේකර මහතා පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට ලොරියක් මත සිට වැඩපාර කරනු ලැබුවා. මම පොලිස් මැතිතුමාට ඇවිල්ලා මේ අතුරු දානම් නියෝගේ පිටපතක්. ඊට පස්සේ සීනියර් ඩීජී මහත්තයට කතා කරා. ඔයිසී මහත්තයට කතා කරා මර්ධාන. ඊයේ තිරන්නලස් මහත්තයා පොලිසියේ ඇමතිට කතා කරා. මේ ඔක්කොම කියනවා නිමල් සිරිපාල මහත්තයෙන් ආසරයක් ගන්න. එයා කවුද මට? සිරිපාල කවුද මේ පක්ෂේ? මේ පක්ෂය හොරෙන් අල්ලගත්ත චෞරයෙක්. මොකද යමන් දානපති ගහන්න චෞරයද නැද්ද කියලා. ඒකින්ද දැන් මට අස්සම් කරන්න වෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පේනවා. අපේ ආමතුරුනේ උපහාසෙ මට පිළිත් ටිකක් කියන මම මේක අස්සම් කරා. පල්මෙන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා මහලේකම් දුරේ වැඩබාර ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. අධිකරණයේ ඊළඟ තීන්දුව අරගෙන පක්ෂය අතුරට එනවා. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන විජේදාස රාජපක්ෂ පාර්ශවයේ විශේෂ රැස්වීමක් නුගේගුඩ පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කමිටු පත්කිරීම ඇතුළු කණු රසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. කිසිම ගොඩක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එක මහලේකම්වරයයි ඒ දයාසිරි ජයසේකර. නෑ නෑ එහෙම දෙයක් නෑ. එක එක දේශපාලන සන්දර්භයන් තුල ක්‍රියා කරන ආකාරය වෙනස්. එල්ලෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙනකන් එහෙටත් මෙහෙටත් නැතුව වැටර තියලා අඹුඩ ගහලා තිබ්බේ. දැන් අමුඩ ගැලව්වා මේ සූත්තු ගහපු මේ නාකි මයුනොත් එක්ක මේක කරන්න බෑ යන යන තර නිදාගෙන ඒ නිසා හොඳ පර්සනලිටියක් තියෙන මිනිහෙකුට මේ පක්ෂ දෙන්න ඕනේ ජය වේවා දැන් ඔබතුමාලා මැතිවරණකට සූදානම් වෙනවා වර්තමාන ජනාධිපතිතුමා තව වසරකින් දීර්ඝ කරන්න හදනවා ජනාධිපතිතුමා ඒ සම්බන්ධ මොකද කියන්නේ නෑ ඒගොල්ලෝ වරද්දගෙන ජනාධිපතිතුමා පැහැදිලිව අද ලිපියකින් දැනුම් දීලා තියෙනවා මේ වසරේ මැතිවරණයේ නියමිත පරිදි ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතුයි කියලා දයාත්‍රි ජයසේකර මැතිතුමා පිළිගන්න ඕනේ අනිවාර්යෙන් පිළිගන්න යාළුවනේ ඉදිරි ජනාධිපතිවරණයේ විජේදාස රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළා මේ ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළ
එතුමා ඉදිරිපත් වෙන්නේ? ඔව් එතුමා තමයි ඉදිරිපත්. ඔබතුමාලා බැලන් වැඩ. ඔව් අපි ඔක්කොම බැලන් වැඩ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා දයාසිරි ජයසේකර නේද? ඔව්. ඔබතුමා ඉවත් කරෙත් ජයසිරි මහත්තයා. ජයසිරි ජයසේකර. නෑ නෑ එයා එයාව ඉවත් කරන වෙලාව වෙනකොට මේ අද තිබෙන පක්ෂයේ මේ තිබෙන தত্ত্বය නෙමෙයි තිබුණේ. ඒගොල්ල මේක මුළු රාජ්‍ය බලය යොදලා මේක මංකොල්ල කාලා අන්තිමට මේක කඩුව මිනිසුන්ට පොලිසියත් යතුරු බාර දීලා ඒ විදිහට ඒව යන්නේ. එතකොට ස්ථිර සභාපති විජේදාස රාජපක්ෂ මහත්තයා තමයි. හිමාචලි පාල මහතාත් ඉන්නවනේ සභාපති වලින්. ඒ එයාට වෙන කොහෙන්ද අම්බිච් එකක් ඒක මේ ලංකාවේ එකක් නෙවෙයි. දැන් හිමාචලි පාල පාර්ශවයට මොකක් වෙයිද මේ වෙලාවට? වෙන වෙච්ච දැන් ඔබතුමා. ඒගොල්ලන්ට ඉතින් දෙයියන්ගේ පිහිට තමයි. යන්නේ නෝ නැහැ. දැන් එතුමා ප්‍රකාශ කරලා තිනවා මේ මහලේකම්තුමා පිළිගන්නේ නැහැ. එතුමා පක්ෂයෙන් ඉවත් කරා කියලා එතුමාට එහෙම කියන බලයක් තියෙනවද? එතුමා පිළිගත්තේ නැති වුණාට අධිකරණ පිළිගන්න තියෙනවා. යා නීතිඥ වෙරෙක් ඉදිරිය මා මොඩ කතාවක් නෙමෙයි කරේ දාපහස. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දෙසානායක මහතා හා රාජා මාතය ලසන්ත අලගේවන්න මහතාද පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. එතුමා නම් කියන්නේ සභාපති හැටියට පත් උනේ හොර දේශපාලන මණ්ඩලයක් ඇස්සලා කියලා. එතුමා ඒක පිළිගන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වගේ පක්ෂක සමාජිකව එක එක්කෙනාට කියන්න පුළුවන් කමක් නැහැ. මම පිළිගන්නවා මම පිළිගන්නේ නැහැ කියලා. ඒ උසාවි අපි දැන් නඩු 10ක් විතර මං හිතන්නේ කියලා තියෙනවා. මේ නඩු 10 දින් විතර පක්ෂයේ සභාපතිවරයාටවත් එහෙම නැත්නම් පක්ෂයේ ලේකම්වරයා විදිහටවත් අපේ තනතුරු කවුරුවත් චැලෙන්ජ් කරලා නැහැ. ඒ කියන්නේ උසාවියේ ඉදිරියේත් පක්ෂයේ සභාපතිවරයා විදිහටත් ලේකම්වරයා විදිහටත් අපි දෙන්නවම පිළිගන්නවා. දැන් දයාසිරි ජයසේකර දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා අද වැඩ බාර ගත්තනේ. එතුමා ඔබතුමාලා පිළිගන්නවා. අපි දන්නේ ඉතින් මහපාර වැඩ බාර ගන්නව කොහොමද? වැඩ බාර ගන්න නෙමෙයි. එතුමාට දැන් තියෙන්නේ මොකද? ඉස්සෙල්ලාම එතුමා කරන්න ඕනේ දවස් 7ක් ඇතුළත නිදහසට කරුණු කියන්න වෙනවා පක්ෂ සමාජිකත්වයේ එතුමාගේ අහෝසි වීම සම්බන්ධව. අන්තිමට වෙන්නේ ඒගොල්ලෝ එකතු වුණා ඔබතුමාලා තනි වුණා. ඒක සුමානෙයි. ඒක සුමානෙයි. නෑ තර අපේ එක්ක හොවෙන කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඔබතුමාලා කියන්නේ අධිකරණ නියෝගයේ අලොල තියනවා කියලා. ඉතින් ඒක කරුණා කරලා කියවන්න. මේ නඩු තීන්දුව දීලා තියෙන්නේ පැමිණිල්ල ඉදිරිපත් කරන දවසේ තිබුණු தත්ත්වය සැලකිල්ලටගෙන තමයි මේ තීන්දුව ලබා දීලා තිබෙන්නේ. ඉතින් එතකොට සභාපතිවරයා සහ ලේකම්වරයා දැනට තනතුරේ නැති දෙන්නෙකුට තමයි අධිකරණයේ විසින් මේ තීන්දුව ලබා දීලා තිබුණේ. අධිකරණයේ වැරද්දක් නෙමෙයි. ඒ අධිකරණයේ තිබුණු කරුණු පිළිබඳව සැලකිල්ලටගෙන තමයි මේ තීන්දුව අනිවාර්යයෙන්ම ලබා දීලා තිබුණේ. අපි අධිකරණ තීන්දුවට අනිවාර්යයෙන්ම ගරු කරනවා.